ಪತ್ನಿ ಮಲ್ಲಿಕಾ ಪ್ರಿಯದರ್ಶಿನಿ ನೆಮತಿ ಮೇಮ ಕಾಂತಾವಗೆ ಸೆಮಿಯಾ ಪೆದರೇರ್ ವರೇಕು ವಶೇನ್ ಸಿಟಿದಿ ಹದಿಸಿಯೇ ಮೇ ಗೊಸ್ ತೆಬೆನವಾ ಓನ್ ದೆದಿನಾಟ ದರುವನ್ ದೆದಿನಿಕುದ ಸಿಟಿನವಾ ಮಗೇ ಮಹತ್ಯ ರೆತಿಲ ದೇ ಅವರುದ 10ಕ್ ಕೆನವಾ ಏ ಮೇಸನ್ ವಡ ಕರಂಡ್ ಗಿಹಿಲ್ಲ ಕೊಂಗ ಮೇ ಉಡ ತಟ್ವಕಿನ್ ವೆಡ್ಲಾ ಎದಾ ಇದಲ ಕುಲಿ ವಡ ಕಲ ದಮ್ಮ ಮಗೇ ದರು ದೆ ನತ್ತ ಅರಸಾ ಕರೆ ಮಗೇ ದರು ದೆ ನೈ ನಂಗಿ ದರುವೈ ಒಕ್ಕಮ ಕಟ್ಟಿ ಜೀವತ್ತೆನೆ ಟೆಂಬ್ಲಿ ಕಪಲ ತಮೈ එම දරුවන්ගේ මින්ම හමුදා සෙබලෙකුගේ බිරිඳක්ව සිටි ලොකු අම්මාගේ දුව හා එම දියණිය අද ජීවත් කරවන්නේද මෙම දිරිය කාන්තාවයි මගේ ලොකු අම්මාගේ දුව මෙහෙ රණුරුවේ බැඳලා හිටියේ එයාට එයා සලකන්නේ නැති හින්දා තැඹිලි රස්සාවට යොමු වුණා අක්කා විතරයි මට ඉන්නේ අක්කා තමයි ගස් බඩ ගගා අපිට කන්න බොන්න ටික දෙන්නේ හැමදේම කරන්නේ තේරුමක් නෑ මට ඉතින් මට කතා කරගන්න අපහසුයි මට කතා කරගන්න බෑ මම ලෙඩේ නංගිටත් හත්වෙනි මාසේ හත්වෙනිදා ඔපරේෂන් එකක් තියෙනවා එයා ජීවිතෙත් මරණෙත් අතර ඉන්නේ ඉතින් එයාට මොකක් හරි වුණොත් දරුවට යන කඳ සමුත් නැහැ උදැසන අවදිවන ඇය පොල්ගස් හා තැඹිලිගස් හොයමින් ගමන් කරන්නේ මේ පවුල් දෙක ජීවත් කරවීම සඳහා යම් මුදලක් උපයා ගැනීමටයි මෙසේ කඩා ගන්නා තැඹිලි අලෙවි කරමින් ඇය මුදලක් උපයනවා අම්බලන්තොට මේ පන්සල ගාව හිටියේ පන්සල ගාවින් හාමුදුරුවෝ යන්න කියලා අපි ආවා. ඇවිල්ලා දැන් වැවගාව කපන්නේ. වැවගාමුත් යන්න කිව්වොත් අපිට යන්න තරන්නේ නැහැ. එයාට ගියක් හම්බුනේත් නැහැ. වාර හනේරු අධිකාරියට දැනුම් දුන්නද මේක? නංගි කෝල් කරා. ඊට පස්සේ ගියක් ලබා දෙන්නම් කිව්වා. එයාගේ මහත්තයත් ආවා. මහත්තයා ආවට කිසිම පෙච්චාරයක් නැහැ. මගේ ඉල්ලීම මගේ දරුවටයි මට ඉන්න කොහෙන් හරි නිවහනක් අරගෙන දෙන්න කියලා. කිසිම කෙනෙක් කැම්ප් එකෙන්ව පිටක් නැහැ අපට. හැම්ප් එකට දැනුම් දුන්නා. ඇවිල්ලා බැලුවා හිටියේ පාලමයට අම්බලන්තොට. ඉන්න තැනක ඉන්න දුන්නෙත් නැහැ අපි මේ ගෙනහලා දැම්ම රණවිරු ගම්මාන්ට ගෙයක් දෙන්නම් කියලා එකත් නැහැ. හිසට සෙවණක් ඕ නැති මෙම දිරිය කාන්තාවට යමෙකුට උපකාරයක් කළ හැකි නම් එය මහඟු පුණ්‍ය කර්මයක් වෙනවා.